දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේ අවස්ථාවේ මාතෘකා රාශියක් කරලියේ නේද? ඒ සියලු මාතෘකා මැදයි අද මේ 258 වැනි ටෙලිවැකිය ලියන්නේ. අද ඉතින් හාහාපුරා කියලා මේ අලුත් අවුරුද්දේ රාජකාරි ආරම්භ කළ දිනේනේ නේද? වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට පින් සිද්ධ වෙන්න ජයටම අවුරුදු කන්න ලැබුණලු නේද? ඒ නිසා මන්ත්‍රි වජිරටයි ජනපති රනිල් වික්‍රමසිංහටයි ඉතින් සුබ අලුත් වෘද්ධක් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක යුතුකමක් නේද? දැන් ඒ එක්කම මේ වැඩි වැඩියෙන් ඔය ලෝකෙන් ණයගන්ට ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නේද? ඊට අමතරව අපේ රටේ ජාතික දීපලත් ඉතින් හොඳ හොඳ ගණන් වලට නේද විකුණගන්ටත් අවස්ථාව උදා වේවා කියලා එකසිතින්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔව් හදවතින්ම පතන්ට එපායයි නේද? එහෙම ජාතික සම්පත් විකුණනකොට ඔය අතරමැදියන් සෙට් එකක් ඉන්නවා. ඒ උන්දලා ඉතිහාසයේ පුරාම හිටියා. ඔය ජාතික සම්පත් 60-70ක් මීට ඉස්සෙල්ලත් විකුණලා තියෙනවා. හොඳේ උන්දලට තමයි ඉතින් ඔය සාමාන්‍යයෙන් වැඩිම වාසිය ලැබෙන්නේ. අර වල්ලූරෝ කැකුණ තල්නකොට හබන් කුකුලන්ට රජමගුල් කියලා කතාවක් තියෙනවනේ නේද? ආන් ඉතින් මේ ජාතික සම්පත් විකුණනකොට අතරමැදි පිසාචයින්ට ලැබෙන දොළපිදේනි වලින් පෞල් පිටින් හත්මුතු පරම්පරාවල්ම ගොඩයන්ට අවස්ථාව උදා වේවා කියලාත් ඉතින් මේ අලුත් අවුරුද්දේ ඕන් අපි ප්‍රාර්ථනා කළා. හොඳේ අලුත් අවුරුද්දේ අහන්ට ලැබුණු ඔය තවත් සුබ පණිවිඩයක් තියෙනවා. ආන් ඒකත් මතක් කරලා මෙපය යන්ට නේද? බංගලාදේශයත් අනේ අපිට අනුකම්පා කරලා තියෙනවා. ඔව් අපි ඉතින් ඔය හතර අතින්ම ණයට අරගෙන ජයට අවුරුදු කන රටක්නේ නේද? අවුරුදු කෑවේ නම් මේ ගෙවුණු දවස් දෙක තුනේ. හොඳේ අවුරුදු නෙවෙයි ණයට අරන් හොරා කාපු රටක්. හොඳේ බංගලාදේශේනුත් ණය අරන් තිබුණනේ. ආ බංගලාදේශෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ණයක් අරගෙන. එහි පළමු වාරිකයේ ගෙවන්න දැන් කීප වතාවක් කල් ඉල්ලලා ඉල්ලලා ඔන්න දැන් තව වතාවක් මාස 6ක් කල් දීලා. හොඳේ හැබැයි නිකන් නෙවෙයි. හරිද? ඒ මාස 6ටත් තව පොලිය එකතු වෙනවා. දැන් ඉතින් මේ දවස්වල මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අමතරව ඔය එක එක දේවල් විකුණා දමන ක්‍රියාවලියත් ආරම්භ කරලානේ තියෙන්නේ නේද? ණයට කනවා මදිවට රටේ සම්පත් පවා විකුණලා ජයටම අවුරුදු කන්න දෙන නායකින් ඉතින් අනේ සදා වාසනාවන් නේද? මේ අතර වාරේ තමයි ඉතින් ඔය මේ රිලා කතාවකුත් කරලියට එන්නේ නේද? රිලා ගහණය 130 පැනලා නිසා 100ක් චීනයට යවන කතාව. නැතිවට ප්‍රශ්න නැතිවට ප්‍රශ්න නේද? අර කාලයක් පොඩි උන්ගේ පාසල් බෑග් එකේ කුඩු හෙව්ව මතකද? ආන් ඒව තමයි කතා. හොඳේ දැන් ප්‍රධානතම මාතෘකාව රිලව් පටවනවද? ඒ මක්කටේ පටවන්නේ රිලව් 100ක් ගෙනියන්න ගුවන් ගමන් වාර කීයක් යන්ට වෙයිද? මසට පටවනවද? පරීක්ෂණ වලට පටවනවද? එහෙමත් නැත්නම් සත්වුද්‍යාන වලට යවනවද නේද? දැන් මේ රටේ මේ වෙලාවේ දැවෙනම ප්‍රශ්නේ රිලව්. හොඳේ සමහරුන් මේ අර නයා මල අහිගුන්ටිකයා වගේ රනිල් වික්‍රමසිංහ ජනපති වටේ එකතු වෙනවා. ඒකත් මාතෘකාවක්. දැන් ඔය අද පොහොට්ටුවේ සමහරු කියන්නේ ජනපති රනිල් නොසිටින්න IMF ණය ලැබීම නම් ඉතින් ආයේ මේ කපේට සිද්ධ වෙන්නේ නැහැ කියලායි. ඒ කියන්නේ රාජපක්ෂලා දැන් අට ෆේල් කියලානේ නේද? රාජපක්ෂලාගේ දේශපාලන ගමන අහවරයි කියලානේ නේද? ඒ අයම මේ දැන් නොකිය කියනවා. හොඳේ එදා රාජපක්ෂලව මහා ඉහලින් වර්ණනා කළ අයම තමයි අද ගෝඨාභය ගැනත් අනේ අපිට වැරදුනා, ගෝඨාභය ගැන එදා අපි ගත්ත තීන්දුව වැරදි, එයා එහෙම දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. කවුද කියන්නේ? එදා ගෝඨාභය ගෙනාපු රාජපක්ෂ කඳවුරේ අයමයි. හොඳේ මේ රාජපක්ෂ කඳවුරේම අය තමයි දැන් රනිල් වික්‍රමසිංහ වටහත් හොට්ටු පෙරමින් කෑ ගසමින් අඬමින් එකතු වෙමින් ඉන්නේ. මේ ඇත්තටම ජනපති රනිල් දක්ෂ නිසාම නම් නෙවෙයි. හොඳේ අද හෙට අලුත් ඇමතිකමක් ගන්ට හිතා තමයි මෙහෙම නාහෙන් අඬ අඬා වැටෙන්නේ. හොඳේ දැන් ඉතින් ඊළඟට ඇති ජාතිකම ප්‍රශ්නේ මොකද්ද? IMF ණය ප්‍රතිව්‍යුහගත කරනෙන් පස්සේ ඇමතිකම් ලැබීම.
ඇමතිකම් බෙදා ගැනීම. හොඳේ රාජිත සේනාරත්නට අනුව එයා කෙහෙලියට වඩා දක්ෂයි. එයාට දුන්නොත් සෞඛ්‍ය ගොඩ ආය බෙහෙත් පට්පට් ගාලා ගලන්ට පටන් ගනීවි නේද? ඇත්තම කිව්වොත් එහෙම මේ දේශපාලන ඉතිහාසයේ බලපුවම අපිට නම් මේවා නිකම්ම මේ කතා. හොඳේ මෙහෙන් එහාට පනින, එහෙන් මෙහාට පනින එක ආයේ අරුමයක් නම් නෙවෙයි. අපි දන්නේ මේ 75 වසර පුරාම එකම කාඩ් කුට්ටම අනමින් එකම ජෝකර්ලා එකට බූරු හේරා පොරව සෙල්ලම් කරමින් සිටින බව විතරමයි. SWRD බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවගත් දවසේ ඉඳලම මේ ප්‍රධාන පක්ෂ දෙකට තුනට නෑගම් යන අය, මහගෙදරට යන අය, ආයේ අම්මා තාත්තා ළඟට යන අය අපිට නම් ඉතින් අරුමයක් නෙමෙයි. හොඳේ තමන්ගේ අම්මට ප්‍රසිද්ධියේම ගණිකාවක් කියලා, ගණිකාවක් ගානට තමන්ගේ අම්මව දෙනෝදහක් මැද්දේ දාලා අසභ්‍ය වචනෙන් බැනවදිමින් පක්ෂයේ මාරු කරපු ඒ පුතාලා, ඒ දුවලා ආයෙම අනේ මගේ අම්මේ කියමින් අම්මා ගාවට යනවා. අම්මගේ දෙපා ළඟ වැටෙනවා. අම්මා හොඳ හින්දද? නෑ, අම්මා හොඳ වෙලා නෙමෙයි, ඇමතිකම් වලට ඇති ආශාව නිසායි, තනතුරු වලට ඇති ආශාව නිසායි, හොරා කාපුව ඇදිලා එයි කියලා ආන් ඒ වයින් ගැලවෙන්න උමනා නිසායි. හරිද? එහෙම නැතුව මේ අම්මා හොඳ වෙච්ච නිසා නම් නෙවෙයි. හොඳේ ඒ වගේම තමයි තාත්තා රජ වුණාම අනේ අපේ අප්පච්චි නේද, අනේ මගේ අප්පච්චියේ, මගේ අප්පච්චි මලා කියලා හද්ද හොයේ දානය දුන්න උන්දලා. හරිද? ඇමතිකම් වලට ආයේ අප්පච්චිව හොඳ මිනිහෙක් කරගෙන උන්දව බදා ගන්නවා. මේ අවුරුදු සමයේ පසු එළඹෙන්නේ ආන් ඒ අම්මා තාත්තා ගාවට යන, මහ ගෙදරට නෑගම් යන ඒ යුගයේ. හොඳේ එහෙමනම් ඉතින් පුතා යමුද බලන්න නෑගම් කියපුවහම ඔන්න බලන්නකො තව ටික දවසකින් සමහරු රිලවුන් චීනයට යාම කෙසේ වෙතත් බල්ටි දෙක තුනක් එහෙම ගහලා බඩ කරණම් හිටු පිනුම් එහෙමත් ගහලා කදමල්ලත් කරතියන් ආයේ මහ ගෙදරට නෑගම් යන්ට පුළුවන්. හොඳේ එහෙම නෑගම් ගිය හෝ යන්ට හදන පළමු හෝ අවසාන අවස්ථාව නම් මේක නෙමෙයි. මේගොල්ලෝ බල්ටි ගැහුවට මේ රටේ ප්‍රශ්න විසඳුනේ නෑ, විසඳෙන්නෙත් නෑ. මේ උන්දලා එහෙන් මෙහාට මෙහින් එහාට පැනපු පැනිල්ලට එහෙම ප්‍රශ්න විසඳුනා නම් එහෙනම් ඉතින් මේ රට දැන් සුරපුරයක් වෙලා තියෙන්න ඕනේ. හොඳේ මේ පනින්නේ තමන්ගේ යහපතට පමණමයි. හරිද? ඇමතිකමට ඇති ආශාවට පමණමයි, තනතුරු වලට ඇති කැමැත්තට පමණමයි. පුළුවන් නම් කියන්න මේ උන්දලා මේ පක්ෂ මාරු කරපු ඉතිහාසය විමසලා එහෙම පැනලා රට හදපු, රට ගොඩගත්තු එක උන්ද කෙනෙක්ගේ නමක්. හොඳේ එහෙව් කෙනෙක් එහෙම හිටියොත් අනේ මතක් කරලා ටෙලිවැකියට කියන්ට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.